ගණ ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩණය පස්වෙනි පාඩමේ තමයි අපි ඉන්නේ. මේ ගිනි පෙට්ටි තුනක් අරගෙන ඒ ගිනි පෙට්ටි තුනට වැලි පුරවලා අපි එක සමාන භාජන තුනක් අරගෙන ඒ භාජන තුනට පිටි පුරවලා අර ගිනි පෙට්ටි තුන මේ රූපවල දැක්වෙන විදිහට තියලා බැලුවා. ඒ කියන්නේ ගිනි පෙට්ටිය මේ අතර තිබ්බා. ඊට පස්සේ මේ අතර තිබ්බා. ඊට පස්සේ මෙහෙම කෙලින් හිටවලා තිබ්බා. ඊට පස්සේ අපි බැලුවා මේ පිටිවල කොච්චරක් මේක එරෙනවද කියලා. එතකොට මේ පිටිත් එක්ක ගැටෙන වර්ගඵලය අඩු වුණ මෙන්න මේ තුන්වෙනි අවස්ථාවේ එරෙන ප්‍රමාණය වැඩි පුතේ. පිටිත් එක්ක ගැටෙන වර්ගඵලය ගොඩක් වැඩි නම් එරෙන එකත් අඩුයි. එරෙන එකත් අඩුයි. ඒ පරීක්ෂණය අපි කරා. මොකද්ද මේක නිරීක්ෂණය? පිටි සමග ගැටෙන වර්ගඵලය වැඩිවත්ම එරෙන ප්‍රමාණය අඩුයි. එරෙන ප්‍රමාණය අඩුයි. ඒක අපි පැහැදිලි කරගත්තා. ඊට පස්සේ ආය ඔය පරීක්ෂණයම කරා අපි. එක සමාන පිටිබඳුන් තුනක් අරගෙන අර විදිහටම ගිනි පෙට්ටි වලට වැලි පුරවලා අර වර්ගඵලය වෙනස් කරන්නේ නැහැ මි වර්ගඵලය වෙනස් කරන්නේ නැතු ගිනි පෙට්ටි ගණන වෙනස් කරනවා. මේක එක ගිනි පෙට්ටියක් තියෙනවා ඊට උඩින් තව මේක ගිනි පෙට්ටි දෙකයි මේක ගිනි පෙට්ටි තුනයි. එතකොට අපි දැකපු දේ තමයි මේ ගිනි පෙට්ටි ගාන වැඩි වෙනකොට ගිනි පෙට්ටි ගාන වැඩි වෙනකොට එරෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේ තුන්වෙනි අවස්ථාවේ එරෙනවා වැඩියෙන් පළවෙනි අවස්ථාවේ අඩුවෙන් තමයි එරෙන්නේ. මොකද්ද මේකෙන් අපිට කියන්න තියෙන්නේ? මේකෙන් කියන්න තියෙන්නේ ගිනි පෙට්ටි ප්‍රමාණය වැඩිවත්ම එරෙන ප්‍රමාණය වැඩි වෙයි. ගිනි පෙට්ටි ගාන වැඩිද අරයි එරෙන ප්‍රමාණය වැඩි. දැන් මේ පරීක්ෂණ දෙක මතකයිනේ ඔයාට. මේ පළවෙනි පරීක්ෂණයේදී අර වර්ගඵලය එරෙන ප්‍රමාණයට බලපෑවා. දෙවෙනි පරීක්ෂණයේදී ගිනි පෙට්ටි වල ස්කන්ධය එහෙම නැත්නම් ගිනි පෙට්ටි ගණන එරෙන ප්‍රමාණයට බලපෑවා. දැන් ඔය එරෙන ප්‍රමාණය කියන එක පීඩනය කියලා නිකමට හිතන්නකෝ. එහෙනම් දැන් ඔන්න පීඩනයට බලපාන සාධක දෙක ඇවිල්ලා ඉවරයි. ඇවිල්ලා ඉවරයි. මොකද්ද එකක්? එකක් තමයි අර ගැටෙන වර්ගඵලය. අනිත් එක තමයි අර ගිනි පෙට්ටි ගාන වැඩි වෙනව. ගිනි පෙට්ටි ගාන වැඩි වෙනකොට අර එරෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. අන්න ඒක. එහෙනම් ඔන්න පුතේ අපි ඉගෙන ගන්න යනවා ඒකෙන් පීඩණය කියන්නේ මොකද්ද කියන එක. එහෙනම් මොකද්ද මේ පීඩණය කියලා කියන්නේ? ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. යම් වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලයට අපි කියනවා පුතේ පීඩණය කියලා. පීඩණය කියලා කියනවා. හරි. බර බලයට සමානයි. මම ඔයාලට මේ කියලා දීලා තියෙනවා. බර බලයට සමානයි. එහෙනම් මෙහෙම කියන්නත් බැරිද? ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බර පීඩණය නම් වේ. එහෙම කියන්න පුළුවන්. රයිට්. හරි. අපි දැන් උදාහරණයක් ගමු. දැන් හිතන්න මෙන්න සිලින්ඩරාකාර වස්තුවක් තියෙනවා. හිතන්න මේ සිලින්ඩරාකාර වස්තුවක් තියෙනවා. හරි. මේ වස්තුව ඔයාට පේනවා මේ නිල් පාට පුෂ්ඨයක ගැටලා ඉන්නවා. ගැටලා ඉන්නවා. ඒ ගැටිලා තියෙන ප්‍රමාණය තමයි මේ සුදු පාට තියෙන්නේ. මේ සුදු පාට තියෙන්නේ. අය තමයි වර්ගඵලය. වර්ගඵලය. එහෙනම් අපිට පීඩණය හොයන්න මොකද ඕන වෙන්නේ? වර්ගඵලය ඕනේ. වර්ගඵලය විතරක් මදි. අපිට බරත් ඕන මේ වස්තුවේ. ආ මේ තියෙන්නේ බර weight එක. එහෙම නැත්නම් බලය. බර එහෙම නැත්නම් බලය සහ වර්ගඵලය අවශ්‍ය වෙනවා පීඩණය හොයාගන්න. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයට තමයි පීඩණය කියන්නේ. පීඩණය කියලා කියන්නේ. right? දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම මොකද මං ගන්නෙ? මං ගන්නම් බෝතලයක්. මේ වගේ බෝතලයක් ගන්න. එතකොට මේ බෝතලය මගේ අත උඩ ඔහම තියෙනවනේ. මගේ අත උඩ ඔහම තියෙනවා. එතකොට ඔයාලට පේනවද? දැන් මේක මගේ අතේ ගැටෙන වර්ගඵලයක් තියෙනවා. ඒ වගේම මේ බෝතලෙන් යම්කිසි බරක් මගේ අතට යොදනවා. අන්නේ බරයි අර ගැටෙන වර්ගඵලයයි ගත්තම අපිට පුළුවන් නේ පුතේ පීඩණය හොයන්න. ඒ කොහොමද හොයන්නේ? ආ අභිලම්බ බලය බෙදෙනවා බලය ක්‍රියා කරන වර්ගඵලයට. දැන් අභිලම්බ බලය කිව්වම බය වෙන්න එපා. වස්තුවේ බර එහෙම නැත්නම් බලය අභිලම්බ බලය කියලා කියන්නේ. බලය ක්‍රියා කරන පුෂ්ඨ වර්ගඵලය. ඒ වස්තුව කොච්චර ගැටලා තියෙනවද ඒකේ වර්ගඵලය.
එහෙනම් සරලව මෙහෙම කියන්න පුළුවන් පීඩනය කියන්නේ කියන එක. බර බෙදීම මාර්ගඵලය. හරිද? හරි. එහෙම නැත්නම් බලය බෙදීම මාර්ගඵලය. හරිද? හරි. එහෙම නැත්නම් අභිලම්බ බලය බෙදෙනවා ඒ බලය ක්‍රියා කරන පුෂ්ට වර්ගඵලය. මේ අභිලම්බ බලය F අකුරෙන් දක්වගමු. බලය ක්‍රියා කරන පුෂ්ට වර්ගඵලය A අකුරෙන් දක්වගමු. ඒරියා කියන එක වර්ගඵලයට අපි කියන්නේ ඒරියා කියලා ඉංග්‍රීසි. එහෙනම් මේ වගේ ලස්සන අකුරු තුනක් දාන්න පුළුවන්ද? P සමානයි F බෙදීම A. P සමානයි F බෙදීම A. මෙන්න මේකයි ඔළුවට දාගන්න ඕනේ. හරි? P සමානයි F බෙදීම A. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය සමානයි බර බෙදීම වර්ගඵලය. පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පුෂ්ට වර්ගඵලය. ඔය කෝකෙමුත් කියවෙන්නේ එකම අදහසක්. එකම අදහසක්. පැහැදිලිද? හරි. දැන් එහෙනම් පීඩනයේ ඒකකයක් හදාගමුද? දැන් එක එක රාශි වලට ඒකක තියෙනවනේ පුතේ. නේ? දැන් උෂ්ණත්වයට සෙල්සියස් සනම්මණන් එහෙම තියෙනවනේ. නේ? දැන් දිගට දුරට පරිමාවට ඒකක තියෙනවා. ඉතින් ඒ වගේම පීඩනයටත් අපි ඒකකයක් හදාගමු. දැන් පීඩනය කියන්නේ මොකද්ද? අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පුෂ්ට වර්ගඵලය. සරල අදහස මොකද්ද? බලය වර්ගඵලයෙන් බෙදුවම එන්න පීඩනය. දැන් පුතේ බලය මනින එක කිය මොකද්ද? බලය මනින්නේ නිව්ටන් වලින්. එහෙනම් මෙන්න ඉරෙන් උඩ නිව්ටන්. වර්ගඵලයේ අන්තර්ජාතික ඒකකය මොකද්ද පුතේ? වර්ග මීටර්. වර්ග මීටර්. එහෙනම් n බෙදීම m2. හරි? දැන් මෙහෙම ඒකකයක් අපි තියන්නේ නැහැ. මේ m2 ගන්නවා පුතේ ඉරෙන් උඩට. ඉරෙන් උඩට ගන්න. එතකොට මෙයා ඍණ වෙනවා. ඍණ m2 වෙනවා. හරි? ඒක අපි කොහොමද කියන්නේ? වර්ග මීටරෙන් නිව්ටන් කියලා. වර්ග මීටරෙන් නිව්ටන්. එහෙනම් දැන් පීඩනය මන්නේ ඒකකය මොකද්ද? වර්ග මීටරෙන් නිව්ටන්. හැබැයි පුතේ මේ පීඩනය සම්බන්ධ ගොඩාක් පර්යේෂණ කරපු විද්‍යාඥයෙක් තමයි මේ ඉන්නේ. දැන් මෙයාගේ නම තමයි පැස්කල්. පැස්කල්. ඒතර මෙයාට ගෞරවයක් විදිහට පීඩනය මැනීමේ ඒකකය අන්තර්ජාතික ඒකකය පැස්කල් කියලා අපි හඳුන්වනවා. පැස්කල් කියලා හඳුන්වනවා. දැන් කවුරු හරි දරුවෙක් කිව්වොත් සේ එතකොට වර්ග මීටර නිව්ටන් කියන්නේ පැස්කල්ම තමයි. දැන් ඒකට දැන් උදාහරණයක් දැන් ගෙදරට සුදු පුතා කියන ඉස්කෝලේට සිරිපාල කියන එක්කෙනෙක්නේ. ආ ඒ වගේ තමයි. වර්ග මීටරේට නිව්ටන් කිව්වත් පැස්කල් කිව්වත් එකයි. වර්ග මීටරේට නිව්ටන් වලින් එන්නේ පීඩනය. පැස්කල් වලින් එන්නේ පීඩනේ. ඉතින් මේ පැස්කල් කියන විද්‍යාඥයාට ගෞරවයක් විදිහට තමයි පීඩනේ වනින අන්තර්ජාතික ඒකකය පැස්කල් විදිහට අපි ගන්න. පැස්කල් විදිහට අපි ගන්න. එහෙනම් පුතේ වර්ග මීටරෙන් නිව්ටන් කියන එක පැස්කල් වලට සමානයි. පැස්කල් වලට සමානයි. හරි. දැන් තවදුරටත් ඔයාලට පැහැදිලි කරනවා නම් වර්ග මීටරෙන් නිව්ටන් එකයි කියන්නේ පැස්කල් එකයි. පැස්කල් 250යි කියන්නේ වර්ග මීටරෙන් නිව්ටන් 250යි. වර්ග මීටරෙන් නිව්ටන් 1000යි කියන්නේ පැස්කල් නම් 1000යි. දෙකම එකයි. දෙකම එකයි. පැහැදිලිද? එහෙනම් පීඩනය මන්න අන්තර්ජාතික ඒකකය පැස්කල්. පැස්කල්. කැපිටල් P සිම්පල් A. හරි. පීඩනය මන්න තව ඒකකයක් තමයි වර්ග මීටරෙන් නිව්ටන්. කැපිටල් N සිම්පල් M ඍණ 2. වර්ග මීටරෙන් නිව්ටන්. පැහැදිලිද? ඒකට ඒකකයේ කෝකින් දුන්නත් කිසි ගැටලුවක් නැහැ. වර්ග මීටරෙන් නිව්ටන් වලින් දෙන්න පුළුවන්, පැස්කල් වලින් දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි. හැබැයි අන්තර්ජාතික ඒකකයේ පැස්කල් කියන එක මතක තියාගන්න. මේ දෙක සමානයි. මේ දෙක සමානයි. වෙනසක් නැහැ. රයිට්. හරි. ඔන්න පුතේ අපිට කියනවා මෙහෙම ප්‍රශ්නයක්. පීඩනය සම්බන්ධ පහස් සඳහන් කවර වගන්තිය වගන්ති සත්‍ය වේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. පීඩනය සම්බන්ධ. දැන් බලන්න පළවෙනි ප්‍රකාශය. ඝන පුෂ්ටයක් මත ක්‍රියා කරන පීඩනය බලය ක්‍රියා කරන පුෂ්ට වර්ගඵලයේ වැඩි වෙන විට අඩුවේ. ඒ කියන්නේ පුතේ වර්ගඵලය වැඩි නම් වර්ගඵලය වැඩි නම් පීඩනය අඩුයිලු. පීඩනය අඩුයිලු. ඒක හරියට හරි පුතේ. වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා තමයි. පීඩනය අඩු වෙනවා තමයි. ඒක හරි. දෙවෙනි එක. බලය නිව්ටන් මගින් දක්වන අතර ඔව් බලය අපි නිව්ටන් වලින් දක්වන්නේ වර්ගඵලය වර්ග මීටර වලින් ගන්නවා වර්ගඵලය වර්ග මීටර වලින් ගන්න. එතකොට පීඩනයේ ඒකකය වර්ග මීටරේට නිව්ටන්ලු. හරිනේ?
බලය නිවුටන් වලින් අරගෙන වර්ගඵලයේ වර්ග මීටර වලින් අරගත්තම ඉතින් පීඩනයේ එකකේ වර්ග මීටරයට නිවුටන් තමයි. ඒක කියවන්නේ වර්ග මීටරයට නිවුටන් කියලා. ඒකත් හරියි. පැස්කල් එකක් යනු. පැස්කල් එකක් කියලා කියන්නේ වර්ග මීටරයට නිවුටන් එකක පීඩනයක්ලු. පැස්කල් එකක් කියලා කියන්නේ වර්ග මීටරයට නිවුටන් එකක පීඩනයක්ලු. ඔව්. දැන් මං කියන්නේ මුන්දෙන්න සමානයි කියලා. පැස්කල් එකක් කියන්නේ වර්ග මීටරයට නිවුටන් එකක්. හරි. එහෙනම් එකක් හරි දෙකක් හරි තුනක් හරි ඔක්කොම හරි ඉහත සියල්ලම හරි. එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ 4. උත්තරේ වෙන්නේ 4. පැහැදිලි? රයිට්. මේ වගේ ගණන් විභාගට එනවා හරිම සරලයි ඉතින්. මේ බලන්න. ලී කුට්ටියක බර නිව්ටන් 410යි. එය පොළොව සමග ගැටෙන වර්ගඵලය වර්ග මීටර 2යි. ලී කුට්ටිය නිසා පොළොව මත ඇතිවන පීඩනය කොපමණද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. ඉතින් දැන් සමහර දරුවෙක් මට කියයි ස බරනේ දීලා තියෙන්නේ බලේ දීලා නැහනේ. බර බලයට සමානයි. බර බලයට සමානයි. පීඩනය කියන්නේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. වර්ගඵලයේ බලය බෙදෙනවා වර්ගඵලෙන්. ඉංග්‍රීසි අකුරු වලින් කිව්වොත් P සමානයි F බෙදීම A. පීඩනය සමානයි බර එහෙම නැත්නම් බලය වර්ගඵලයෙන් බෙදෙනවා. මොනවල් ලියන්න තුන් 4002 න් බෙදන්න තියෙන්නේ. එහෙම හිතින් ගන්නත් පුළුවන් ඕන්න 412 න් බෙදුවම 2000යි. ඒතර වර්ග මීටරයට නිව්ටන් වලින් උත්තරේ තියන්න පුළුවන් දරුවන්ට එහෙම නැත්නම් පැස්කල් වලින් උත්තරේ තියන්න පුළුවන්. කෝකත් ඒකයි. හරි. එහෙනම් පුතේ මේ බලන්න අපි හැදුවොත් එහෙම අපි හදමු මෙහෙම අපි ඉංග්‍රීසි අකුරු දාලා හදමු P සමානයි F බෙදීම A. දැන් මේකෙන් මොකද්ද මේ අදහස් වෙන්නේ? මේක මතක තියාගන්න හොඳට මතක තියාගන්න. පීඩනය සමානයි බලය බෙදෙනවා වර්ගඵලෙන්. රයිට්. එහෙනම් බලය කීයද පුතේ? 410යි. මොනවාද නිව්ටන්. එහෙනම් බලය 410යි නිව්ටන්. වර්ගඵලය කීයද? 2යි. 2යි වර්ග මීටර්. 2යි වර්ග මීටර්. එහෙනම් පුතේ උත්තරේ කීයද? 2000යි. 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 ඕන නම් ඒක අපිට වර්ග මීටරේට නිව්ටන් වලින් තියන්නත් පුළුවන් වෙන 2යි. එහෙම නැත්නම් අපිට පුළුවන් පැස්කල් වලින් තියන්න. හරි. පැස්කල් හරි වර්ග මීටරේ නිව්ටන් හරි. හරි. මේ එකක දෙකෙන් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. වර්ග මීටර 2.5ක වර්ගඵලයක් මත නිව්ටන් 125ක බලයක් යෙදුව විට ඇතිවන පීඩනය. ඉතින් පුතේ පීඩනය කියන්නේ බලය වර්ගඵලයෙන් බෙදුවමනේ. එහෙනම් මෙතන බලය 125යි. වර්ගඵලය 2.5යි. එහෙනම් 125 2.5 න් බෙදුවම එන උත්තරේ තමයි පීඩනය වෙන්නේ. දැන් එහෙනම් පීඩනය සමානයි නේ? අපි හදමුකෝ. ඔන්න මේ බලන්න P සමානයි. ඒක හැම වෙලාවෙම ඔළුවේ තියෙන P සමානයි F බෙදීම A. P සමානයි F බෙදීම A. හරි. එහෙනම් පීඩනය සමානයි බලය 125යි 125යි වර්ගඵලය 2.5යි 2.5යි. දැන් මෙතන ගණන් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න ඕන ඔයා. මොකද්ද? 125 2.5 න් බෙදන්න ඕන. එතකොට තමයි පැස්කල් 50ක් එන්නේ. 50ක් එන්නේ. පැහැදිලිනේ පුතේ? හරි. දැන් ඔන්න වෙන විදිහකට ගණනක් තියෙනවා. දැන් මේ විදිහට ගණනක් එන්නත් පුළුවන්. දැන් හැම වෙලාවෙම පුතේ විභාගෙට එන්නේ නැහැ. පීඩනේ හොයන්න කියලා එන්නේ නැහැ. මේ වගේ ගාණක් එන්නත් පුළුවන්. මොකද මේ ගාණ? මේ බලන්න වර්ගඵලය වර්ග මීටර් 2.5ක් වන පුෂ්ඨයක් මත එතන ඍණ නෑ ආ. ඍණ කියලා එකක් එන්න බෑ. වර්ගඵලය වර්ග මීටර් 2.5යි. ඍණ ලකුණ නෑ. හරි. වර්ගඵලය වර්ග මීටර් 2.5ක් වන පුෂ්ඨයක් මත යෙදෙන අභිලම්බ බලය හේතුවෙන් පැස්කල් 75ක එහෙම නැත්නම් වර්ග මීටරේ නිව්ටන් 75ක පීඩනයක් ඇතිවිය. එකී පුෂ්ඨයේ මත යෙදූ බලය වනුයේ. ඔන්න පුතේ වර්ගඵලය දීලා පීඩනය දීලා බලය හොයන්න කියනවා. වර්ගඵලයයි පීඩනයයි දීලා බලය හොයන්න කියනවා. දැන් හැම වෙලාවෙම දැන් සාමාන්‍යයෙන් මොකද කරන්න කියන්නේ? පීඩනය හොයන්න කියනවා බලයයි වර්ගඵලයයි දීලා. දැන් මෙතෙන්දි මොකද්ද කියන්නේ? වර්ගඵලය දෙනවා පීඩනය දෙනවා බලය හොයන්න කියන. දැන් ඔය කෝකටත් තෛලයේ වගේ අපිට තියෙන එක සම්බන්ධතාවයක් පීඩණයට. මොකද්ද?
P සමානයි F බෙදීම A. ඒ කියන්නේ මොකද්ද? පීඩනයේ සමානයි බලය බෙදෙනවා වර්ගඵලයෙන්. හරි. දැන් අපි ආදේශ කරමු දීලා තියෙනවා. ආ පීඩනය කීයද? 75යි. ඔන්න මං 75 ආදේශ කරගත්තා. බලය දීලා තියෙනවද? නැහැ. බලයනේ හොයන්න කියන්නේ. F තමයි හොයන්න ඕන. ආ එහෙනම් යා හැම මින්ඩකෝ. ඔයා ඔහොම ඉන්න. ඔයා ඔහොම ඉන්න. ඔයාව තමයි අපි හොයලා ගන්නෙ. හරි. වර්ගඵලය අපිට දීලා තියෙනවද? ඔව්. 2.5යි පුතේ මේ. වර්ගඵලය 2.5යි. දැන් මේ F හොයන්න ඕන. එහෙනම් F පුතේ සමාන ලකුණෙන් මෙහා පැත්තට අරගෙන තනි කරගන්න. මේ ඔන්න F මේ පැත්තට ගත්තා. එතකොට පුතේ මෙතන 2.5යි කියලා තිබ්බනේ. ඒක වැඩි කිරීමක් වෙනවා. මෙයා බෙදීමක් විදියට හිටපු කෙනා වැඩි කිරීමක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ වර්ගඵලය වැඩි වෙනවා පීඩණයෙන්. වර්ගඵලය පීඩණයෙන් වැඩි වෙනවා. දැන් පීඩනේ 75යි. වර්ගඵලය 2.5යි. එහෙනම් 75 වැඩි කරනවා 2.5යි. 75 2.5යි වැඩි කරාම එනවා පුතේ 187.5ක්. ඊළඟට ඔන්න අපි යනවා තවත් අමුතු වැඩකට. මොකද්ද මේ අමුතු වැඩේ? අමුතු වැඩේ නෙවෙයි, ඇත්තට මේ පරීක්ෂණයක් වගේ එකක්. හරි. මේ බලන්න. පීඩනය හා බලය ක්‍රියා කරන වර්ගඵලය අතර ඇති සම්බන්ධය කුමක්ද? දැන් ඔළුවට දාගන්න විශේෂ සිද්ධියක් ගැන කතා කරන්නයි යන්නේ. පීඩනය හා බලය ක්‍රියා කරන වර්ගඵලය අතර ඇති සම්බන්ධය කුමක්ද? පීඩනය හා බලය ක්‍රියා කරන වර්ගඵලය අතර ඇති සම්බන්ධය. ඒ කියන්නේ පීඩනයත් එක්ක බලයට තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? පීඩනය හා බලය, බලයට නෙමෙයි සෝරි, පීඩනය හා බලය ක්‍රියා කරන වර්ගඵලය අතර ඇති සම්බන්ධය. හරි. ඒ කියන්නේ මේ සරලව කිව්වොත් එහෙනම් පීඩනයයි වර්ගඵලය අතර තියෙන සම්බන්ධය. දැන් ගන්න මේ පරීක්ෂණේ. මේ පරීක්ෂණේ ගන්න. එක සමාන භාජන තුනක් ගත්තා. එක සමානෝ පිටිපිරෙව්වා. එක සමානෝ පිටිපිරෙව්වා. ඊට පස්සේ වැලි පුරෝපු ගිනි පෙට්ටි තුනක් ගන්න. එක සමාන වැලි පුරෝපු ගිනි පෙට්ටි තුනක් ගන්න. මේ ගිනි පෙට්ටි තුනේ, මේ ගිනි පෙට්ටි තුන මේ පිටිපුරෝපු භාජන තුනේ වර්ගඵලය වෙනස් වෙන විදිහට තියන්න. මේ කියලා තියෙන විදිහට. දැන් මගේ අත තමයි ගිනි පෙට්ටිය කියලා හිතන්. මෙහෙම තියෙනවා පළවෙනි එකේ. ඊළඟ එකේ මෙහෙම තියෙනවා මේ අතට. ඊළඟ එකේ මෙහෙම හිටවලා තියෙනවා. දැන් වර්ගඵලය වෙනස් නේද පුතේ? මේ පළවෙනි අවස්ථාවේ වර්ගඵලය වැඩි. ගැටන පුෂ්ඨේ වර්ගඵලය වැඩි. දෙවෙනි අවස්ථාවේ ඊට වැඩිය අඩුයි. තුන්වෙනි අවස්ථාවේ ගොඩක්ම අඩුයි. මෙච්චරයිනේ පුතේ ගැටෙන්නේ. ගොඩක්ම අඩුයි. එතකොට ගැටන පුෂ්ඨේ වර්ගඵලය වැඩි වෙනවා. වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ සර්, දැන් මෙතන වර්ගඵලය වැඩිද? ආ, එරෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ පීඩනය අඩුයි. දැන් මේ තුන්වෙනි අවස්ථාවේ වර්ගඵලය අඩුයිනේ. වර්ගඵලය ගොඩක්ම අඩුයි මේ. මෙච්චර පොඩ්ඩයි තියෙනවා තුන්වෙනි අවස්ථාවේ වර්ගඵලය. එහෙනම් පීඩනය වැඩි. පීඩනය වැඩි. නේ? එහෙනම් ඔන්න හොඳට ඔළුවට දාන්න පුතේ. පීඩනය හා වර්ගඵලය අතර තියෙන සම්බන්ධය, අපි ඔකට ලස්සන වචනයක් දාන්නද මම? වර්ගඵලය අතර තියෙන සම්බන්ධය තමයි පුතේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවය. අහලා තියෙනවද වචනේ ප්‍රතිලෝම? ඒ කියන්නේ පුතේ එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. ප්‍රතිලෝම විරුද්ධ දෙකක් සම්බන්ධයක් තියෙන. ඒ කියන්නේ වර්ගඵලය වැඩි, පීඩනය අඩුයි. වර්ගඵලය අඩුයි, පීඩනය වැඩි. පීඩනය වැඩි, පීඩනය වැඩි. පැහැදිලිද? එනම් බලය ක්‍රියා කරන වර්ගඵලය සහ පීඩනය අතර තියෙන සම්බන්ධය තමයි වර්ගඵලය වැඩි වෙන්න වැඩි වෙන්න පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. මොන සම්බන්ධයක්ද පුතේ මේකට කියන්නේ අපි? ප්‍රතිලෝම සම්බන්ධයක්. එකෙක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. පීඩනය වැඩිද? පීඩනය වැඩිද? ඒකේ අදහස වර්ගඵලය අඩුයි කියන එක. වර්ගඵලය වැඩිද? පීඩනය අඩුයි. පීඩනය අඩුයි. ඊළඟට අපි බලමු පීඩනයයි බලයයි අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා. පීඩනයයි බලයයි අතර
දැන් මේකටත් අපි අර පරණ පරීක්ෂණයම ගන්නවා පොඩ්ඩක් මොඩිෆයි කරලා වෙනස් කරලා කොහොමද එක සමාන පිටිපුරෝපු වාජන තුනක් ගන්න එක සමානව පිටිපුරෝලා තියෙන වාජන තුනක් ගන්න ඊළඟට වැලි පුරෝපු එක සමාන ගිනි පෙට්ටි ටිකක් ගන්න පළවෙනි අවස්ථාවේ එක ගිනි පෙට්ටියක් තියෙන හැබැයි එකම පැත්තට වර්ගඵලය වෙනස් කරන්නේ නැහැ වර්ගඵලය වෙනස් කරන්නේ නැහැ මේ තියලා තියෙන පැත්තමයි තියන්නේ දෙවෙනි අවස්ථාවේ වැලි පුරෝපු ගිනි පෙට්ටි දෙකක් තියෙනවා තුන්වෙනි අවස්ථාවේ වැලි පුරෝපු ගිනි පෙට්ටි තුනක් තියෙනවා වර්ගඵලය වෙනස් කරන්නේ නැහැ වෙනස් කරේ ස්කන්ධය බර තමයි වෙනස් කරේ බර වෙනස් කරේ බර තමයි වෙනස් කරේ බර තමයි වෙනස් කරේ හරි එතන වැඩියෙන් එරෙන්නේ කොයි අවස්ථාවද ඔයා දන්නවා තුන්වෙනි අවස්ථාව වැඩියෙන් එරෙනවා පළවෙනි අවස්ථාවේ එරෙන ප්‍රමාණය අඩුයි ඔය එරෙනවා කියන්නේ පීඩනේ පීඩනේනේ ආ එහෙනම් මොකද්ද සම්බන්ධය දැන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන සම්බන්ධය තමයි බලය වැඩි නම් බර වැඩි නම් පීඩනය වැඩි බර වැඩි නම් පීඩනය වැඩි කාර් එකක් තියෙනවා කාර් එකේ 6 දිනෙට යන්න පුළුවන් හරි එක දවසක දෙන්නෙක් යනවා කාර් එකේ තව දවසක 6 දිනෙක් යනවා කාර් එකේ ඒ 6 දෙනාත් එන මහතෙවුන් ටිකක් එතකොට අර කාර් එකේ රෝදවලට ටිකක් දැනෙනවනේ බර වැඩිනේ එහෙනම් පීඩනය වැඩි අර දෙන්නෙක් යන අවස්ථාවේ රෝදවලට ඒ තරම් බරක් දැනෙන්නේ නැහැ ඒ තරම් බරක් දැනෙන්නේ නැහැ සරල උදාහරණයක් වෙන එකක් ගන්නකො ආ වැලි පුරෝපු ට්‍රැක්ටරයක් යනවා පාර රෝදවලට පීඩනය වැඩි ඇයි බර වැඩි වැලි ටික පොතනින් හරි බාලා යනවා ට්‍රැක්ටරේ ඒතු රෝදවලට පීඩනය අඩුයි ඇයි බර අඩුයි බර අඩුයි එහෙනම් පුතේ දැන් බර වැඩි වෙනකොට බර කියන්නේ බලයට බලය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා බලය අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා එකක් අඩු වෙනකොට අනිත් එකත් අඩු වෙනවා එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා පුතේ මේ වගේ සම්බන්ධයකට අපි කියන්නේ අනුලෝම සම්බන්ධයක් කියලා මොකක් අනුලෝම සම්බන්ධයක් එකක් වැඩි වෙනකොට අනිත් එක වැඩි වෙනවා එකක් අඩු වෙනකොට අනිත් එක අඩු වෙනවා මොකද්ද මේ වැඩි වෙන්නේ බලය ඊට අනුරූපව වැඩි වෙන්නේ මොකද්ද පීඩනය බලය අඩු වුණොත් පීඩනය අඩුයි බලය වැඩි වුණොත් පීඩනය වැඩි එහෙනම් මොකද්ද පුතේ සම්බන්ධය යෙදෙන බලය වැඩි වෙන විට පීඩනයත් වැඩි වෙනවා පීඩනයත් වැඩි දැන් ඕන නියමයි හරි ඕන දැන් මිටියක් තියෙනවා ඉතින් මේ බිත්තියට ඇණයක් ගහනවා දැන් සාමාන්‍යයෙන් ඇනේ කුඩ තියෙන පැත්ත බිත්තියට තියලානේ අපි ඇනේ ගහන්නේ ගහන්න. එතකොට ඇනෙට්ටක් ගාලා යනවා. නේ? එතකොට වදින්න. දැන් යා අපිට ජොලියට මෙහෙමත් ඕනනම් කරලා බලන්න පුළුවන්. නේ? අර ඇනේ හිස බිත්තියට තියලා මෙහෙම ගහනවා. ඇනේ බහින්නේ නැහැ. එතකොට බහින්නේ නැහැ. ඇයි? දැන් මෙහෙම ගහුවම යනවා අස්සට. හොඳට යනවා. හරි? දැන් බලන්න මේ බිත්තියත් එක්ක ඇනේ ගැටෙන වර්ගඵලය මෙතන අඩුයි නේද? නේ? මේ වගේ පොඩි වර්ගඵලයක් නේ. වර්ගඵලය අඩුයි. වර්ගඵලය අඩුයි නම් පීඩනය වැඩි. දැන් මේ අවස්ථාවේ මොකද සීන් එක? මෙතන වර්ගඵලය වැඩි මේ. වර්ගඵලය වැඩි. එතකොට පීඩණයට මොකද්ද වෙන්නේ? පීඩණය අඩු වෙනවා. වර්ගඵලය වැඩි නම් පීඩණය අඩු වෙනවා. එහෙනම් දැන් අපි මේ අවස්ථා දෙකටම එකම බලයක් යෙදුවොත් එකම විදිහට මේකට තට්ටුවක් දානවා. ඒ ගානට අනිත් එකට තට්ටුවක් දානවා. එතන පළවෙනි එකට ඒ ගන්න බලය යදුවට පස්සේ ටක් ගාලා මේක අස්සට යනවා. හැබැයි මේ අවස්ථාවේ මේක යන්නේ නැහැ. ඇයි කියලා අහුවොත් එහෙම දෙන්න තියෙන උත්තරේ තමයි මේ පළවෙනි අවස්ථාවේ වර්ගඵලය අඩුයි. එහෙනම් පීඩණය වැඩි. දෙවෙනි අවස්ථාවේ වර්ගඵලය වැඩි. පීඩණයේ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ඒ කියන්නේ පීඩණය පිළිබඳ වැරදි එකක් තියෙනවලු මෙතන. බලමුකෝ. බලය දෙන වර්ගඵලය වැඩි වෙන විට පීඩනය අඩු වේ. පුතේ වර්ගඵලය වැඩි. ඒකට පීඩනය අඩුයි. හරියට හරි. වර්ගඵලයයි පීඩනයයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. එකෙක් වැඩි නම් අනිත් එක අඩුයි. එනේ ඒක මෙතන කියනවනේ. ආ එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක බලමු. වර්ගඵලය වැඩි පීඩනයත් වැඩි. අන්න පට්ටපල් බොරුවක්. වර්ගඵලය වැඩි වෙනකොට කොහොමද පුතේ පීඩනය වැඩි වෙන්නේ? වර්ගඵලයයි පීඩනයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නේ. ඒ කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙන්න එපැයි.
මේක වැරදි. ඉතුරු දෙක හරියනවද බලමුද? කුඩා වර්ගඵලයක් මත යොදන විට පීඩනය වැඩි. ඒ කියන්නේ වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි. හරියට හරි. වර්ග කුඩා වර්ගඵලයක් මත බලය යොදන විට පීඩනය වැඩි. ඒක හරි. ඊළඟ වර්ගඵලය මත වැඩි බලයක් යොදන විට පීඩනයද වැඩි වෙයි. ආ බලයයි පීඩනයයි අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ එකක් වැඩි වෙනවා අනිත් එක වැඩි වෙන්නේ. එහෙනම් වර්ගඵලය වැඩි නේ? වර්ගඵලය වැඩි sorry. වර්ගඵලය මත වැඩි බලයක් යොදන විට ආ බලය බලය. බලය වැඩි කරනකොට පීඩනයත් වැඩි වෙනවා. පීඩනයත් වැඩි වෙනවා. පැහැදිලි. එහෙනම් උත්තරේ වෙන්නේ 2. මේ ඔක්කොම ප්‍රශ්න පුතේ මේ විභාග ඒ කියන්නේ පළවෙනි වාර දෙවෙනි වාර තුන්වෙනි වාර විභාගවල පේපර් වල තිබ්බ ප්‍රශ්න. පේපර් වල තිබ්බ ප්‍රශ්න. රට වටේම තියෙන එක එක පළාත් පේපර් වල අරහේ මේ තිබ්බ ප්‍රශ්න තමයි මේ මම දාලා තියෙන්නේ. හරි? ඒ නිසා මේ වගේ ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ. හරි. මේ බලන්නකෝ. මුහුදු වෙරළක් මත දෙපතුලින් සිටගෙන සිටි ළමයෙක් ඈත නැවක් නරඹයි. ඔහු සමහර අවස්ථාවලදී ඇඟිලි වලින් සිට ගනි. දැන් ඈත නැවක් එනවා මුහුදු වෙරළක ඉන්නවා ළමයෙක් ඈත නැවක් එනවා මේ මේව සුසු බලනවා. එතකොට මේ විදිහට ඇඟිලි වලින් හිටගෙනත් බලනවා මේ විදිහටත් බලනවා. ළමයා වැලිතලයේ මත වැඩිපුරම පහළට එරී යන්නේ කොමන අවස්ථාවේ? ඒ කියන්නේ වැල්ලේ වැඩිපුරම ළමයා එරෙන්නේ ඒද බීද කියලා අහනවා. එතකොට දැන් මෙතන බර වෙනස් වෙලාද ළමයාගේ නෑ. බරයි පීඩනය අතර එහෙම නැත්නම් බලය සහ පීඩනය අතර සම්බන්ධය නෙවෙයි අපි ගන්න ඕනේ. ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය වෙනස් වෙලා. ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය වෙනස් වෙලා මේ. දැන් මේ අවස්ථාවේ වර්ගඵලය මේ වැඩි. ඒ අවස්ථාවේ වර්ගඵලය වැඩි. ඊ අවස්ථාවේ වර්ගඵලය අඩුයි. ඒතර වැඩිපුර එරෙන්නේ වර්ගඵලය අඩු වුණාම. වර්ගඵලය අඩුයි නම් පීඩනය වැඩි. වර්ගඵලය අඩුයි නම් පීඩනය වැඩි. එහෙනම් උත්තරේ වෙන්නේ B අවස්ථාව. B අවස්ථාව. B අවස්ථාව. ඊටු දෙයක් අපි සාකච්ඡා කරමු. මේ බලන්න පුතේ A හා B අවස්ථාවවලදී පීඩනය කෙරෙහි බලපාන කුමන සාධකයක් වෙනස් වෙන්නේද? මෙතනදී පීඩනය කෙරෙහි බලපාන්නේ අපි දන්නවනේ පීඩනය කෙරෙහි මොනවා වුණත් සාධක දෙකයි බලපාන්නේ. එකක් බලය අනිත් එක වර්ගඵලය. දැන් මෙතන බලය සම්බන්ධ අපිට ගැටලුවක් නැහැ. මොකද ළමයාගේ බලය එහෙම නැත්තම් බර වෙනස් වෙන්නේ නැහනේ. ඒක වෙනස් වෙන්නේ. එහෙනම් වර්ගඵලය. වර්ගඵලය තමයි මෙතෙන්දි වෙනස් වෙන්නේ. A අවස්ථාවේ වර්ගඵලය වැඩි B අවස්ථාවේ වර්ගඵලය අඩුයි. පුෂ්ඨ වර්ගඵලය එහෙම නැත්නම් නිකම්ම වර්ගඵලය. පුෂ්ඨ වර්ගඵලය කියලා ලිව්වනම් වඩාත් හොඳයි. තවත් හොඳයි ගැටන පුෂ්ඨයේ වර්ගඵලය කියලා ලිව්වන්. හරි ගැටන පුෂ්ඨයේ වර්ගඵලය කියලා ලිව්වනම් තවත් හොඳයි. ඔබ දෙකේ සඳහන් කළ සාධකයට අමතරව පීඩනය කෙරෙහි බලපාන වෙනස් සාධකයක් දක්වන්න. ඔව් ඉතින් පීඩනය කෙරෙහි බලපාන්නේ අභිලම්භ බලය. එහෙම නැත්නම් නිකම්ම බලය. අභිලම්භ බලය කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම බලය කියලා ලියන්නත් පුළුවන්. හරි. දැන් ওই සාධක දෙකනේ පීඩනය කෙරෙහි බලපාන. පීඩනය කෙරෙහි බලපාන. රයිට්. හරි. එහෙනම් පුතේ ඔන්න ওই විදිහට තමයි අපිට ඒ ගාන නිමා කරන්න වෙන්නේ. රයිට්. එහෙනම් ඔන්න තේරුම් ගන්න. හරි. මම මේ 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 විදිහට මේ ගණන් ටිකක් දාන්න හොඳට මේක ඔළුවට දාන්න ඔයාලට. රයිට්. හරි. හොඳයි. දැන් ඔන්න අපි යනවා පහස් සඳහන් ප්‍රකාශන විද්‍යාත්මකව පැහැදිලි කරගන්න. දැන් විද්‍යාත්මකව යමක් පැහැදිලි කරනවා නම් එතන විද්‍යාත්මක කරුණ කියන්න ඕන. හරි. දැන් උපමා උපමේය ඒවා වැඩක් නැහැ අපිට. දැන් සිංහල වල නම් මගේ රට ගැන රචනාවක් ලියන්න කියලා කිව්වම ඉන්දියන් සාගරයේ මුතු යටයයි අරකද මේකද ගගා අපිට කියාගෙන යන්න පුළුවන්. දැන් මෙතන ඒවා වැඩක් නැහැ. විද්‍යාත්මකව පැහැදිලි කරන්න කිව්වොත් අදාළ විද්‍යාත්මක කරුණ ලියවෙන්න ඕන. කරුණ ලියවෙන්න. හරි අපි බලමු එකක් දෙකක් කරගෙන යනකොට ඔයාලට මේක අල්ල ගන්න පුළුවන් වෙයි. මේ බලන්න පුතේ. ඔන්න ඉන්නක් සිටවීමේදී එහි පොළව සමග ගැටෙන පැත්ත උල් කරනු ලැබේ. ඔයාලට ඉන්නක් හිටව ගන්න ඕන පොළවේ. එහෙම හිටවනකොට ඒක අපි පොඩ්ඩක් උල් කරනව නේද පුතේ? උල් කරලා තමයි ඒක අපි හිටවන්නේ. එතකොට ටග් ගාලා අපිට මේක හිටව ගන්න පුළුවන්. එතකොට උල් කරනවා කියලා කියන්නේ ඉන්න උල් කරනවා කියන එකේ අදහස් තමයි පුතේ ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය අඩු කරනවා. දැන් පොළොවත් එක්ක ගැටෙන වර්ගඵලය අඩු කරන එකනේ ඔය කරන්නේ. නේ? පොළොවත් එක්ක ගැටෙන වර්ගඵලය අඩු කරනවා. එතකොට අපි දන්නවා වර්ගඵලය අඩු කරාම පීඩනයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට පීඩනය වැඩි වෙනවා. එහෙනම් බලන්නකෝ මේ කියන කතාව
ගැටන පැත්ත උල් කිරීමෙන් සිදු කරන්නේ ගැටන පුෂ්ඨයේ වර්ගඵලය අඩු කිරීම. එයින් පීඩනය වැඩි කරගත හැක. මොකද වර්ගඵලය අඩු කරනකොට පීඩනය වැඩි වෙනවා. එමගින් පහසුවෙන් ඉන්න සිට විය හැක. ඔන්න ඕගලන්ට තියෙන ප්‍රශ්නය. පාසල් බෑගයක පටි පළල්ව තබා තිබීම පාසල් බෑගයක පටි පළල්ව තනා තිබීම එල්ලාගෙන යෑම පහසු කරයි. මේ බලන්න පුතේ බෑගේ පටි පළල් වූ විට කියන්නේ මේ පටි දෙක පළල් නම් ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනවා. ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනවා. එවිට පීඩනය අඩු වෙනවා. ඇයි වර්ගඵලයයි පීඩනය අතර තියෙන්නේ පුතේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එකෙක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. එහෙනම් දැන් ඔන්න දෙන්නෙක් ඉන්නවා. මේ බලන්නකො. මේ දැන් මෙයාගේ බෑග් එකේ පටිය හරි සිහින්. මේ හරි සිහින් මෙයාගේ බෑග් එකේ පටිය. ඒතර එයාගේ මූණ දිහා බැලුවම තේරෙනවා එයාට තියෙන අවුල. දැන් මෙතන පටි සිහින්නේ. ඒතර ගැටන පුෂ්ඨයේ වර්ගඵලය අඩුයි. වර්ගඵලය අඩුයි නම් පීඩනය වැඩි. නම් මෙයාගේ උරහිසට දැඩි පීඩනයක් දැනෙනවා. ඒ නිසා තමයි මේ මූණ ඇඹුල් කරගෙන ඉන්නේ. ඇයි පුතේ වර්ගඵලය අඩුයි. පීඩනය වැඩි. පීඩනය වැඩි. හැබැයි මෙයා ඉන්නවා බලන්නකෝ එන්න ජොලියේ. මේ මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ බෑග් එකේ පටි දෙක පළල්. ඒතර ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩි. වැඩි නම් පීඩනය අඩුයි. පීඩනය අඩුයි. එහෙනම් ඔයා බෑග් එකක් තෝරගන්නකොට අපි තෝරගන්න ඕන පුතේ මේ පටි පළල් බෑග් එක. ඇයි? එතකොට වර්ගඵලය වැඩි වෙනවා. පීඩනය අඩු වෙනවා. අපි දැන් මෙතෙන්දි කරගන්න ඕන පීඩනය අඩු කරගන්න ඕන. පීඩනේ වැඩි කරගන්න නෙමෙයි අඩු කරගන්න ඕනේ. අඩු කරගන්න නම් වර්ගඵලය වැඩි කරන්න. වර්ගඵලය වැඩි කරා. වර්ගඵලය වැඩි කරාම පීඩනේ අඩු වෙනවා. පිහියේ ධාරයේ මුහාත්ව ඇති විට කැපීම පහසුය. දැන් මේ පිහියේ ධාරය මුහාත්ව තියනකොට කැපීම පහසුයිලු. දැන් අපි මේ පිහිය මුහාත් කරනවා කියලා මොකද්ද කරන්නේ? ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය අඩු කරනවා නේ. පිහිය මුහාත් කරනවා කියලා කියන්නේ ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය අඩු කරනවා නේ. පාන් හරි මස් හරි මොනාගේ හරි ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය අඩු කරන්න තමයි අඩු කිරීම තමයි පිහිය මුහාත් කිරීමේදී වෙන්නේ. එහෙනම් වර්ගඵලය අඩු වෙනකොට පීඩනයේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට පාන් භාගයේ හරි එහෙම නැත්නම් කුකුල් මස් කිලෝ එක හරි කපා ගන්න ලේසියි අපිට. එහෙනම් මෙතන සිද්ධිය මේකයි පුතේ. මුහාත් කරනවා කියන්නේ වර්ගඵලය තමයි මේ අඩු කරන්නේ. මුහත් කරනවා කියන්නේ වර්ගඵලය අඩු කරනවා. ඒතර පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. පැහැදිලිව ඔයාලට රයිට්. එහෙනම් මේ බලන්න කියන එක පිහියේ ධාරයේ මුහත්ව ඇති විට ගැටන පුෂ්ඨයේ වර්ගඵලය අඩු වෙනවා. අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. රේල් පීලි වලට යටින් සිල්පර කොට දමා ඇත. සිල්පර කොට දාලා තියෙනවා. දැන් මේ සිල්පර කොට. දැන් මේ තියෙන සිල්පර කොට. ඇත්තර නම් දැන් මේ ලී දැන් දාන්නේ යකඩ. දැන් මෙතන තියෙන්නේ සිල්පර කොටන් කියලා කිව්වට මේ දැවයෙන් නිම කරපු ඒවා නෙමෙයි. මෙතන තියෙන්නේ යකඩෙන් හදපු ඒවා. කොහොම හරි මේවා තමයි සිල්පර කියලා කියන්නේ. මේ තියෙන්නේ සිල්පර කියලා අපි මේවට කියනවා. හරි. දැන් මේ සිල්පර කොටන් දාලා තියෙන එකෙන් මොකද්ද වෙනස් කරන්නේ? කෝච්චියට මොකද්ද වෙනස් කරන්නේ? අපි හිතමු සිල්පර කොටන් නැහැ කියලා. අපි හිතමු සිල්පර කොටන් නැහැ. හරි. එතකොට මොකක්ද තියෙන්නේ? පීලි දෙක තියෙනවා. පීලි දෙක උඩ කෝච්චිය යනවා. දැන් කෝච්චියේ බර එහෙම නැත්නම් කෝච්චියේ බලය වෙනස් වෙනවද? නැහැ. එහෙනම් මෙතන වෙනස් වෙන සාධකයේ පුතේ වර්ගඵලය. දැන් හිතන්න සිල්පර කොටන් නැහැ කියලා. සිල්පර කොටන් නැත්නම් කෙලින්ම පුතේ කෝච්චියේ සම්පූර්ණ බර ක්‍රියාත්මක වෙන්නේ හරි පොඩි වර්ගඵලයක නේද? මෙන්න මේ දෙපැත්තේ තියෙන පීලි දෙකේ වර්ගඵලයනේ. ගැටන වර්ගඵලයම ඉතරයිනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සිල්පර කොටන් නැත්තම් මේක අනිවාර්යෙන් එරෙනවා. ඒ කියන්නේ මේක ඇතුළට යනවා. දෙපැත්තේ තියෙන පීලි දෙක ඇතුළට යනවා. ඇයි ඇතුළට යන්නේ? ඇයි ගැටන පුෂ්ඨයේ වර්ගඵලය අඩුයි නේ? ගැටන පුෂ්ඨයේ වර්ගඵලය අඩුයිනේ. ඉතුරු පීඩනේ වැඩි. පීඩනේ වැඩි. එහෙනම් දැන් වර්ගඵලය වැඩි කරමු. වර්ගඵලය වැඩි කරමු. වර්ගඵලය වැඩි කරන්න මේ පීලි දෙක අතරට සිල්පර කොටන් දාලා තියෙනවා. සිල්පර කොටන් දාලා තියෙනවා. දැන් මෙහෙම සිල්පර කොටන් දැම්මම පුතේ අර කෝච්චියේ බර මෙන්න මේ විශාල වර්ගඵලය මත යෙදෙනවා. විශාල වර්ගඵලය මත යෙදෙනවා. එතකොට දැන් සිල්පර කොටන් දැමීමෙන් මොකද්ද
අපිට උදව්වක් කරගන්නේ කොහොමද ඒක? වර්ගඵලයේ වැඩි වෙනවා පුතේ. වර්ගඵලයේ වැඩි වෙනවා. වර්ගඵලයේ වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. එහෙනම් මෙතන සිල්පර කොටන් දාන්නේ වර්ගඵලයේ වැඩි කරගන්න. ඇයි වැඩි කරගන්නේ? පීඩනය අඩු කරගන්න. අඩු කරගන්න. පැහැදිලිද පුතේ? Right? හරි. නම් අපිට මෙහෙම කියන්න පුළුවන්ද? රේල් පීඩි වලට යටින් සිල්පර කොට දැමීමෙන් ගැන්න පුෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනවා. වැඩි වෙනවා. එවිට දුම්රියෙන් ඇතිවන බලය නැත්තම් දුම්රියෙන් ඇතිවන බර හරි බරමගින් නැතිවන ඇති කරන පීඩනය අඩු වෙනවා. හරි විශාල බරක් නේ පුතේ. දුම්රියෙන් විශාල බරක් යදෙනවා මේ මේ දෙපැත්තේ තියෙන පීඩි දෙකට. ඉතින් මේ බර නේ මේ බර දරා ගන්න පුළුවන් විදිහට අපි සිල්පර කොටන් දාන්න. ඒතර වර්ගඵලය වැඩි. වර්ගඵලය වැඩි නම් පීඩනය අඩුයි. ඉතින් අපිට එදින්දා ජීවිතයේ පීඩනය වැඩි කර ගන්න අවස්ථා එනවා පීඩනය අඩු කර ගන්න ඕන වන අවස්ථා එනවා හරි ඉතින් අපි එදින්දා ජීවිතයේ වැඩ කරනකොට අපිට සමහර වෙලාවට පීඩනය වැඩි කර ගන්න ඕන අපිට සමහර වෙලාවට පීඩනය අඩු කර ගන්න ඕන ඔන්න අපි ප්‍රශ්නයක් අහනවා පීඩනය අඩු කර ගැනීම ප්‍රයෝජනවත් වෙන අවස්ථා මේ එදින්දා අපි කරන වැඩවලදී පීඩනය අඩු කර ගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා මොනවද කියලා අපි ප්‍රශ්න කරනවා මේ බලන්න පුතේ පළවෙනි එක නිවාස සෑදීමේදී මුක්කු ගැසීමට සිදුවන අවස්ථාවවලදී එම මුක්කු යටින් ලෑලි කෑල්ලක් තැබීම දැන් බලන්න දැන් මේ විදිහට අපි ස්ලැබ් එකක් හරි ස්ලැබ් එකක් දානවා කියලා හිතා ස්ලැබ් එකක් දාන්න එතකොට ඔයාලට පේනවද මේ මේ කණුවට යටින් පොඩි ලෑලි කෑල්ලක් කියලා නේ ලෑලි කෑල්ල දැන් නම් මේවා එකිනෙම යකඩ වලින් හදලා පැල්ලහැට තියෙන ওই විදිහට යකඩ වලින්ම තැටියක් වගේ එක්කුත් තියෙනවා හරි අපිට ඕන නම් ලෑලි කෑල්ලක් තියන්නත් පුළුවන්. දැන් මොහොතකට හිතන්න මේ ලෑලි කෑලි නැහැ කියලා. මේ තියෙන ලෑලි කෑලි නැහැ කියලා හිතන්න. එතකොට මේ බටේ ගැටෙන වර්ගඵලය අඩුයි. එතකොට පීඩනය වැඩි. දැන් එතක එහෙම වුණොත් එහෙම මේ බටේ පොළොවේ අස්සට යන්න පුළුවන්. එතකොට අපේ අවශ්‍යතාවය අවුල් යනවානේ. ස්ලැබ් එකේ කණු බහිනවා. එතකොට හරියන්නේ නැහැ. එහෙනම් අපි යටර දැම්ම ලෑලි කෑල්ල. ඒක උඩ තිබ්බා මේ බටේ. එහෙම නැත්තම් මුක්කුව. ඉතින් වර්ගඵලය වැඩි කරගත්තා. ඉතින් පුතේ වර්ගඵලය වැඩි කරගත්තාම පීඩනය අඩු වෙනවානේ. එහෙනම් මේ පීඩනය අඩු කර ගැනීම එදින්දා ජීවිතයේ ප්‍රයෝජනයක් විදිහට අපි මෙහිදී භාවිතා කරනවා. මේ වගේ මුක්කු ගහනකොට යටින් ලෑල්ලක් තියෙන. ලෑල්ලක් තියෙන. එහෙනම් පුතේ බලන්න නිවාස සෑදීමේදී මුක්කු ගැසීමට සිදුවන අවස්ථාවවලදී එම මුක්කු යටින් ලෑල්ලක් තබවම අපිට පුළුවන් පීඩනය අඩු කරගන්න. පීඩනය අඩු කරගන්න. ගොඩනැගිල්ලක අත්තිවාරම දානකොට ඒ අත්තිවාරම් පුතේ බිත්තිවල පළලට වඩා වැඩිවන අන්දමට සකස් කරගන්න. අපි ෆවුන්ඩේෂන් දානවා කියලා කියන්නේ නේද පුතේ? දැන් මේ බලන්නකො මේ රූප ශ්‍රාණ දියා. ඔයාට පේනවා දැන් මේ තියෙන අත්තිවාරම්. දැන් මේකේ උඩ තමයි මෙන්න බිත්ති බඳිනු. මේකේ උඩ තමයි බිත්ති බඳින්නේ. එතකොට මේ අත්තිවාරමට වැඩිය මේ බිත්තිය ඒ තරම් පළල නැහනේ. ඒ තරම් පළල නැහැ. මේ අත්තිවාරම ටික පළල්ව දාලා තියෙන්නේ. අත්තිවාරම පළල්ව දාලා තියෙන්නේ. හරි. ඒ අත්තිවාරම උඩ බැඳෙන බිත්තිය ඒ තරම් පළල් නැහැ. එතකොට මේ බිත්තිය විසින් පොළවට ඇති කරන පීඩනය අර අත්තිවාරම පළල් නිසා, ඒ කියන්නේ ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩි නිසා දරා ගන්න පුළුවන්. දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ පීඩනය අඩුයි. මේ බිත්තියේ බිත්තියෙන් ඇති කරන පීඩනය ගැට පුෂ්ඨයේ වර්ගඵලයේ වැඩියෙන් තියෙන අත්තිවාරම් මත ක්‍රියාත්මක වෙනකොට අඩුයි. අඩුයි. හරි. දැන් අපි මොහොතකට හිතමු බිත්තියේ ගානටම අත්තිවාරම් බැඳ කියලා. මේ අත්තිවාරම් බැඳ කියලා හිතා. එතකොට පුතේ වර්ගඵලය අඩුයි. පීඩනය වැඩි යතු. ඉතින් අන්න ඒකට උපක්‍රමයක් විදියට අත්තිවාරම වැඩි කරලා අතිවාරම් වැඩි කරලා කියලා කියන්නේ ඒකේ වර්ගඵලය වැඩි කරනවා. වර්ගඵලය වැඩි කරනවා. ඒතර පීඩනය අඩු කරගන්න පුළුවන්. හරි. පීඩනය අඩු කරගන්න. පැහැදිලිද? එහෙනම් ගොඩනැගිල්ලක අතිවාරම බිත්තිවල පල්ලට වඩා බිත්තිවල පල්ලට වැඩිය වැඩියෙන් තමයි හදන්නේ. ඇයි? අතිවාරම පළල් වැඩි කියන්නේ වර්ගඵලය වැඩි. ඒතර බිත්තියෙන් ඇති කරන පීඩනය අඩු. අඩු. මේ බලන්න පුතේ මේක ගුරුපාරක මඩගොහරු සහිත තැනකින් ගමන් කිරීමට සිදුවන විට ඒ මත ලෑලි ඇතිරීම. දැන් ගුරුපාරක් කියන්නේ මොකද්ද? ගුරුවරු යන පාරක්. නෑ නෑ. ගුරුවරු යන පාරක් නෙවෙයි.
ගුරු පාරක් කියල කියන්න මේ ලොකුවට වාහන යන්න බෑ මේ වගේ පොඩි පාර පොඩි පාර නැයි පාර කොහරනික මඩ ගොහරු තියෙන තැනක් අපිතු මෙතන කිය මඩ ගොහරු තියෙන තැනත්ති එතුළ මෙතැන්ට අපි ලෑල් අද්දාන ලෑල් අද්දාල ඒකුඩින් යන ඒකුඩින් යන දැන් ලෑල්ල පොළොවට දැම්මම අපිතු මේකුඩින් ලෑල්ලත් දැම්ම කියලා මේ මඩ ගොහොර උඩින් ඔන්න දැ මෙතන මඩවලක් එන මඩවලක් කියලා හිතන්නක මෙතනින් දැම ලෑල්ල ලෑල්ල උඩින් තමයි දැන් අපි යන්න ලෑල්ල උඩින් තමයි දැන් අපි යන්න එතු අපි පැත්තකරදාන අපිතුම් කරත්යක් යනකින් අපිතුම් කරත්යක් කරත්යක් කියෙතුවාරි ලොකු වාහනුවට යන්න බෑන ගුරුපාරක ඔන්න දැන් කරත්යක් යන පොඩි කරත්යක් යන කියලා හිතන්න දුර කරත්තේ රෝධ මොනවා ලෑලි දාලා නෑ දැන් ඔන්න මඩ ගොහරු උඩින් යන යනකොට කරත්තේ රෝධ පුතේ ගැටන පුෂ්ටේ වර්ගඵලය අඩුයිනි තුට පීඩනය වැඩි එතුට මේ එරෙන්ඩ පුළුව එරෙන්න්න පුළුව හරි අපි ලෑල් අද්දාන එකරින් ලෑල් අද්දා තු ලෑල්ල පලල වැඩන පුති එතුට ඒ මතින් කරත්ත රෝධය යනකුට අන්න වැඩි වර්ගඵලය වැඩිවෙන එතුකට පීඩනය අඩුවෙන පීඩනය අඩුවෙන් පැහැදින්න හරි එනමට පීඩනය අඩු කර ගැනීම අපට ප්‍රෝජනත් වන අවස්ථාව ගුරුපාරක මඩ ගොහොරු සහිත තැනකින් ගමන් කිරීමට සිදුවන විට එමත ලෑලිය කිරීම එමත ලෑල් අද්දාල අපිට පුළුවන් ලෑල් එකක් කර කීපයක් කරි දාලා අපිට පුළුවන් වර්ගඵලය වැඩි කරලා පීඩනය අඩු කරගන්න මේක බලන්න බැකෝ යන්ත්‍ර වැනි බරවාහන සඳහා පළල් ටයර් යොදා තිබීම බැකෝ යන්ත්‍රවල JCB වල මේ ටයර් පළල් නේද පුති මේ බලන්න මේ ටයර් හරි පළල්ව තියෙන්නේ ටයර් පළල්ව තමයි තියෙන්නේ ටයර් පලල් කියලා කියන්න ගැටන පුෂ්ටේ වර්ගඵලය වැඩි කරගන්න දුර මේකින් ඇතිවෙන පීඩනය අඩුවෙනවා පීඩනය අඩුවෙන පීඩනය අඩුවෙන් හරි දුර යම් වාහනයක ටයර් පලල් කියන එක අදහස තමයි පුතේ ඒ වාහනයේ බරෙන් යෙදෙන බලය එහමනත්තා ඇති කරන පීඩනය අඩු කරගන්න පුුව අඩු කරගන්න ටයර් පලලයි කියන්න වර්ගඵලය වැඩි පොළොවත් එක ගැටන වර්ගඵලය වැඩි තුරු පීඩනය අඩු පීඩනය අඩු අන්න පීඩනය අපි අඩුකර ගැනීම ප්‍රෝජනයක් කර ගන්න මේ අවස්ථාවී තැපිට එදිනදා ජීවිතයේ පීඩනය අඩුකර ගන්නත් ඕන සමාර වෙලා සමාර වෙලාට පීඩනය අපට වැඩි කරගන්න ඕන පට එක එක වැඩ කරනකුට පීඩනය අඩු වෙලා හරියන්න පුළුවන්තරම් පීඩනය වැඩි කරගන්න එන පුතේ දැන් අපි බලමු පීඩනය වැඩි කර ගැනීම ප්‍රෝජනත් වන අවස්ථා එ පීඩනය වැඩි කරන එක හොඳයි මෙන්න පළවෙනි එක පිහියක කැපෙන ධාරය මුහත්ව තිබීම තැම් පිහියක් මුහත් කරනවා කියලා කියන්නෙම වර්ගඵලය අඩු කරනවා වර්ගඵලය අඩුනාම පීඩනය වැඩි වෙනවා තුර පාං කෑල්ලක් එම නැත්ත මක්කරි කපන දෙයක් ට පහසුවෙන් කපා ගන්න පුළුවන් ඉති ඒකට අපි වර්ගඵලය අඩු කරන එක තමයි කරන්නේ පිහිය මුහත් කරලා මහත් කරන කියන වර්ගඵලය අඩුවෙන වර්ගඵලය අඩුවනට පීඩනය වැඩුවෙන් අන්න පීඩනය වැඩිවීම අපිට ප්‍රෝජනයක් වෙනවා මේ අවස්ථාවේදී ඊළඟ එක සබම් කෑල්ලක් කැපීමට නූලක් හෝ කම්බියක් භාවිතා කරන දැන්නන් නෑපුතේ ඉස්සර අපි පොඩි කාලේ අපිට මතකයි මේ කඩවල් වලින් සබම් භාග දෙන දැන් භාග කැටනෙවෙයි හරි භාග කැටනෙවේ සබම් ලොකු සබන් කෑල්ලක් කරගෙන දෙකට කපලා දෙනවා සබම් භාගයක් දෙන්න මුදලාලි කියලා කිව්වම රයි මුදලාලි මොකද කරන්නේ කඩේ තියෙන එල්ලලා පොඩි නූලක් ඒක තංගුස් නූලක් වෙන්න පුළුවන් කම්බියක් වෙන්න පුළුවන් මේන්න මේ වගේ නූලක් තියෙන හරි සබන් කෑල්ල දානවා ඔය නූල මැදින් දානවා නූල මැදින් තියලා ගාන්ට භාගෙට එන්න තියලා ඉවරලා ඕන්න අපිත මෙතින් තිබ කියල ඕන්න හොම කපාගෙන මෙහෙම නූල අස්සෙන් දාලා මෙහෙම අදිනෝ එක මැතින් දාලා මෙම අදින ආදිනකට අන්න සමාන භාග දෙකක් කැඩින් සමාන භාග දෙකක් එනවා කම්බියක් කෙල්ලලා තියෙනවා සමාර කඩවල්ල තංගුස් නූලක් කෙල්ලලා තියෙන් අන්න සබම් භාග අපිට ගන්න පුළුවන් දැන් ඔයා මොහොතකට හිතන්න මෙතන මේ තංගුස් නූලක් වෙනුවට එහන තම් මේ කම්බිය වෙනුවට කොහුලනුවත් තිබ්බ කියලා හිතන් කොහුලනුවත් තිබ්බ කැපෙනවද පුතේ නෑනි ඇයි කොහුලනුවේ වර්ගඵලය වැඩි සබන් කෑල්ලත් එක්ක ගැටෙන ඉතින් වර්ගඵලය වැඩි වුණාම පීඩනය අඩුවෙනවා
හැබැයි කම්බියක් නූලක් තියෙනකොට වර්ගඵල ඉතාම අඩුයි. ඒ කියන්නේ පීඩනය වැඩි කියන එක. පීඩනය වැඩි කියන්නේ. එහෙනම් අන්න පුතේ අපි පීඩනය වැඩි කර ගැනීම එදින්දා ජීවිතේ ප්‍රයෝජනයක් කරගන්නවා මේ අවස්ථාවේදී. එන්නත් කඩුවේ කටුවේ තුඩ තියුණු වීම. අපි එන්නත් කටුවට කියන්නේ පුතේ නික්ෂේපන කටුවක් කියන. නික්ෂේපන කටුවක් කියලා කියන. මේ බෙහෙත් විඳින්න ගන්නේ මේ ඉන්ජෙක්ෂන් කියලා කියන්නේ අපි. නේ ආ. ඒකේ කටුව හෙන තියුණුයි. දැන් බලන්නකෝ මේ කටුව දිහා මේක හෙන තියුණුයි නේ පුතේ. හරි. දැන් නර්ස් තමයි මේ ඉන්ජෙක්ෂන් ගහන්න එන්නේ. එතකොට ඉන්ජෙක්ෂන් එක ගහන්න නර්ස් එනකොට ඔයා සතුටු වෙන්න ඕන මේකේ තුඩ අතිශය තියුණු වීම ගැන. අතිශය තියුණු වීම ගැන ඔයා සතුටු වෙන්න ඕන. ඇයි? අපි මොහොතකට හිතමු ඉන්ජෙක්ෂන් කට්ට නිකන් අපේ ඇඟිල්ල ගන්නට සයිස් කියලා හිතන්න. මෙන්න මේ ගන්නට සයිස්. හරි? ඔය ගන්නට සයිස් කියලා හිතන්න. දැන් මේක ඇවිල්ලා අපිට විදිනකොට ඇතුළට යන්නේ නැහනේ පුතේ. ඇයි? වර්ගඵලයේ වැඩි මෙතන. එතකොට පීඩනය අඩුයි. හරි? නේ? අපේ ඇඟ උඩ නගින්න වෙනවා නර්ස්ට මේක විදින්න. අමාරුයි. මේක විදින්න අමාරුයි. හැබැයි මේ විදියට අතිශය තියුණු වෙලා තිබ්බම් දැන් මේ කෙලවරනේ ගිහිල්ලා අපේ ඇඟේ වදින්නේ. ඒතර අතිශය තියුණුයි. නේ? ඒ කියන්නේ වර්ගඵලය අඩු කරන්න පුළුවන් උප්පරිම අඩු කරලා තියෙන්නේ මෙතන. ඉතින් වර්ගඵලය අඩු නම් පීඩනය වැඩි ඉනේ. ඇත්තටම නිකන් ඇත්තටම අපි ওই බොරුවට බය වුණාට නේ හොටු පෙරාගෙන ඇඬුවට ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට නේ මේක මේ තියෙන ප්‍රමාව විතරයි යනවා ඇතුළට. නිකන් කූඹියෙක් කෑවා වගේ. එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. මොකද මෙතන තියුණු කරාම වර්ගඵලය අඩුයි, පීඩනය වැඩි, පීඩනය වැඩි, පීඩනය වැඩි. හරි. පැහැදිලිද පුතේ? හරි. රයි. එහෙනම් ඔන්න පීඩනය වැඩි කර ගැනීම ප්‍රයෝජනයක් කරගන්නවා අපි එන්නත් කටුවේ තුඩ තියුණු කරගෙන. එතකොට අපිට පහසුවෙන් ඇඟට මේ බෙහෙත යවන්න පුළුවන්. මේ කටුව ඇඟේ අස්සට යවන්න පුළුවන්.